මේ ඔයගලන්ට දකින්න හැම වෙන මේ අලිපැටියා හක්කපටස් කාලා තුවාල වෙච්ච අලිපැටියෙක්. මොකද මේ වගේ අලිපැටව අපිට බොහොම නිරන්තරයෙන් මේ පසු වෛද්‍යකගේ අපේ නිලධාරි මහතුරුන්ට අපේ පසු වෛද්‍යවරුන්ට නිරන්තරයෙන් හම්බ වෙනවා. මොකද අද ලංකාවේ මේ හක්කපටස් කියන දේ වසංගතයක් කියලා නැත්නම් පිළලයක් වෙලා මේ අපේ ඉන්න මේ හස්ති සම්පත විනාශ මුඛයට අරන් යන එක සංදිස්ථානයක් වෙලා තියෙනවා මේ මානව ක්‍රියාකාරකමකින් මේ හක්කපටස් කියන එක. මේ අලිපැටියා අපිට කාටගස්තිගිරිය ප්‍රදේශයෙන් හක්කපටස් කාලා තුවාල වෙලා හම් වෙන්නේ. ඒ හම් වෙලා අපි මේ ගිරිතලයේ වනජීවි පශු වෛද්‍ය එකකයට ගෙනල්ලා මේ අලුතින් ස්ථාපිත කරපු නවීන පාසකම් යටතේ තියෙන රෝහලේ අපි මේ අලිපැටියට ප්‍රතිකාර ලබා දුන්නා. බොහොම වැඩි කැපවීමකින් අපේ පසු වෛද්‍යවරු දෙපළක් මහන්සි වෙලා ඒ වගේම අපගේ මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහ එකතු වෙලා මේ හක්කපටස් කාපු අලිපැටියව අපි මේ වෙන විට ඒ අලිපැටියට තනිව කෑම කන්න පුළුවන් මට්ටමට ඔහුගේ පාද සතරෙන් හිටගෙන ඉන්න පුළුවන් මට්ටමට අපි මේනකොට ගෙනල්ලා තියෙනවා. මොකද අපි මේ ස්ථානයට මේ සතාව ගේනකොට මේ සතාට තමන්ගේ ස්වය ශක්තියෙන් නැගිට ගන්නවත් බැරි තැනක තමයි වැටිලා හිටියේ. බොහෝ දැඩි කැපවීමක් කරලා තමයි අපි මේ සතාව බේරගත්තේ. මීට පෙරත් අපි යම් වරින් වර අපිට ලැබෙන සෑම අවස්ථාවකදී අපි උත්සාහ කරා හක්කපටස් කාපු අලිපැටවුන් අපි බේරගන්න, ඒ සත්තුන්ගේ දිවි බේරගන්න. නමුත් මේ වෙනතෙක් නොහැකියාව ලැබිලා තමයි. නමුත් අපගේ වාසනාවට සහ මේ සතාගේ වාසනාවට සහ අපේ කාර්ය මණ්ඩලයේ තිබුණ කැපවීම මත මේ වෙන විට මේ සතා මට්ටමක සුවයෙන් සිටිනවා. අපි විශ්වාස කරනවා මේ සතා ජීවිතයේ මේ සතා මේ තමාගේ ඉරණම ජය ගත්තොත් අපි විශ්වාස කරනවා මේ සතා තමයි ලංකාවේ හක්කපටස් කාලා අපි පළමුවෙන්ම ප්‍රතිකාර කරලා බේරගත්තු එක් පළමු සතා බවට පත්වීම වාසනාවත් මේ සතාට උදා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒ සඳහා දැඩි කැපවීමකින් මේ සතාව බොහොම මහන්සි වෙලා මේ සතාට ප්‍රතිකාර ලබා දෙනවා.